ඉතින් අද අපි කතා කරමු කොහොමද AI භාවිතයෙන් ඔයාගේ වැඩවලට ඔයාගේ යම් දෙයක් වාට් කිතින් ડોකියුමන්ට් එකක් ප්‍රසන්ට් කරගන්න ඕන නම් කොහොමද අපි ප්‍රසන්ටේෂන් එකක් හදාගන්නේ AI භාවිතයෙන් කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව අපි යනවා අපේ වීඩියෝ එකකට. ඉතින් ඔයා මෙතන ටයිප් කරන්න to me AI කියලා. ඉතින් එතකොට to me app.app කියලා වෙබ්සයිට් එකක් එනවා. අන්න ඒකට ඔයා යන්න ඕන. ඒකට ඔයා ගියපහම try to me කියලා හම්බ වෙනවා. එතකොට try to me දෙන්න ඕන. හරි. එතකොට මේක ඔයාට continue with google දෙන්නත් පුළුවන්. නැත්නම් අලුත් email address එකක් හෝ password එකක් දීලා යන්නත් පුළුවන්. මම ඉතින් continue with google දෙනවා. හරි. එතකොට මගේ account එක තෝරගන්න එනවා. මම මේක තෝරගන්නවා ඉතින්. හරි. එතකොට මගේ නම වැඩෙනවා. ඊමේල් එකේ තිබ්බ විදිහට තමයි මේක නම වැඩලා තියෙන්නේ. එතකොට මේකේ මගේ නම වැටෙනවා. එතකොට මෙතනින් දෙනවා කැරක්ටර් එක කියන්නේ ඔයගේ රෝල් එක මොකක්ද කියලා. ස්ටුඩන්ට් කෙනෙක්ද, ඉතින් නේද, එඩියුකේටර් කෙනෙක්ද, ඉංජිනේර කෙනෙක්ද. එතකොට එතන ඉංජිනේරින් දෙනවා. එතකොට මේක නෙක්ස් දෙන්න තියෙනවා. ඊට පස්සේ වාගේ රෝල් එක දීලා එතන තෝරගෙන ඊට පස්සේ ක්වෙරින් දෙන්න. ඊට පස්සේ මෙතන එනවා වර්ක් ස්පේස් නේම් එක දාන්න ඕන නම් දෙන්න මොකක්ද මම වරු කියලා දෙන්න. ඊට පස්සේ කන්ටිනියු ටු වර්ක් ස්පේස් යන්න. හරි. එතකොට මේක වාට ප්‍රෝග්‍රෑම් ගන්න ඕන නම් මාසෙකට ඩොලර් 8ක් ගෙවනවා. ඉතින් අපි බේසික් එකකින් මේකේ වැඩේ කරගන්න විදිය බලමු. ඉතින් කන්ටිනියු දෙන්න. කන්ටිනියු දුන්නට පස්සේ ඔයාව මේ වගේ වින්ඩෝ එකකට යලා කින්නවායි. ඉතින් මේකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් පුළුවන් ඔයා සාර්ථක ලොග්ලා දිනවා. ඊට පස්සේ වාගේ වර්ක් ස්පේස් එක මෙතන තියෙනවා. එතකොට මේක අර ඔයාලට දෙන්නේ මෙතනින් අර එඩිට් කරගන්න ඕන දේවල්, ඒ කියන්නේ ඔයාගේ රෝල් එකට ගැළපෙන විදිහට මෙයාලා රහදපු ඩොකියුමන්ට් එක, කියන්නේ ප්‍රසන්ටේෂන් එකක් වගේ. එතකොට මම කම්පැනි එකක් ඩෙවලොප්මන්ට් කරනවා නේ, ඒ වගේ මේ ඒකට අදාළ වෙන විදිහට ප්‍රසන්ටේෂන් එකක්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට දීලා තියෙනවා. ඒක අපිට එඩිට් කරලා ගන්න පුළුවන් වගේ විදිහට. ඉතින් අපි මේකෙදි තමන්ට ඕන විදිහට හදාගන්න ඉඳ මෙතනින් උඩින් තියෙනවා මේ ක්‍රියේට් කියලා. අන්නේ ක්‍රියේට් එකට යන්න. ක්‍රියේට් එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඉතින් මේ වින්ඩෝ එකේ ඔයාගේ ප්‍රසන්ටේෂන් එක දෙන්න ඕන මාතෘකාව දෙන්න. ඉතින් මම එතනින් දෙන්නම්කෝ ඉන්ජිනියරින් කියලා. එක දීලා කෙලින්ම එන්ටර් කරන්න. එතකොට මෙන්න මේ විදිහට ලස්සනට වාගේ ප්‍රසන්ටේෂන් එක ලස්සන ඩෙවලොප් වෙනවා. පේජස් ඕනන්ත රයිට් කරගන්නත් පුළුවන් අපිට මේ විදිහට. එතකොට මුලින්ම ඉංජිනේරින් බෙට පිවිෂ කියලා මේ ටයිටල් එකක් එක වැටෙනවා. ඊට පස්සේ ඉන්ට්‍රඩක්ෂන් එක වැටෙනවා. ඊට පස්සේ සිවිල් ඉංජිනේරින්, මෙකනිකල් ඉංජිනේරින්, ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරින්, කෙමිකල් ඉංජිනේරින්, ඇරෝස්පේස් ඉංජිනේරින් වගේ විවිධ මාතෘකා ඔස්සේ මෙයා පේජ් එක දෙනවා. එතකොට මෙයාලගේ මේ AI වලින් ජෙනරේට් කරපු ඉමේජ් එකක් බව අපිට ප්‍රසන්ටේෂන් එකට මෙයාලා දෙනවා. එතකොට ඔහට පුළුවන් ප්‍රසන්ටේෂන් ක්‍රියේට් කරපු එක කීප් කියන ට්‍රයි එකෙන් දෙන්න දීලා වෙනත් ප්‍රසන්ටේෂන් එකක් අය ෆ්‍රීලාන්ස් කරගන්න පුළුවන්. ඉතින් මේක හරි නැත්නම් ඒකමයි දීලා මේක වෙන විදිහකට ඉල්ල ගන්නත් පුළුවන්. ඉතින් මම කට් කරපු එතකොට ලොස් බටන් එක දීලා ඔයාලට පුළුවන් මේකේ ඇඩ් කරන්න සම්තිං. එතකොට ටෙක්ස් පුළුවන්, ඉමේජස් පුළුවන්. මේ දෙ ඉමේජස් දීලා මෙතනින් ඇඩ් ඉමේජස් දෙන්න පුළුවන්. ඒව කම්පියුටර් එකේ ඔක්කොහෙට තියෙන දේවල් ලොකේෂන් එක. ඒට අමතරව ස්වටනේ මෙතන වීඩියෝ එකක් ඇඩ් කරන්න පුළුවන්. ඔයාලගේ ඇඩ් කරන්න පුළුවන් මේ වගේ විදිහට. ඊට පස්සේ මෙතනින් පුළුවන් මේක රෙකෝඩ් කරගන්න. මේ මේක කියන්නේ දැන් ඔයා මේක මෙහෙමම තියාගෙන ප්‍රසන්ටේෂන් එක ඉදිරිපත් කරනවා නම් කතා කරන විදිහට මේක බලාගෙන ඒක රෙකෝඩ් කරගන්න පුළුවන් මේක දීලා. කැමරාව ඕ මයික්‍රෝෆෝන් එක යූස් කරලා ඒක කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් පුළුවන් ඔයාගේ මේ
මේක හදන්න. එතකොට මේක ඩාක් තියෙන්නේ මගේ ඊදනට. එතකොට මේක පුළුවන් ක්‍රීම් මොනවා හරි දෙන්න පුළුවන්. එතකොට මොස් ඒ වගේ පාට දීලා හදන්න පුළුවන්. මම ඉතින් ටික ඩාක් කියමු කියලා. ඊට පස්සේ පේජ් එකෙන් පේජ් එක වෙනස් කරන්න පුළුවන් මේක. එතකොට මේ විදියට හරි ඒක අර පේජ් එකේ එක වැටෙනවා මේ මේක. එතකොට හෙඩින් එක වෙනස් කරන්න පුළුවන් ටයිප් එකෙන්, කියන්නේ අකුරු වල මෙතන 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 ඕනේ මේක කියලා. එතකොට මේක දැන් හෙඩින් එකේ අකුරු වෙනස් කරනවා නම් ඔය විදිහට වෙනස් කරන්න පුළුවන්. ප්‍රෝ ඒ කියන්නේ ෆොන්ට් එක වෙනස් කරගන්න පුළුවන්. එතකොට පැරග්‍රාෆ් වලත් පුළුවන් එහෙම වෙනස් කරගන්න. ඉතින් pages වලත් පුළුවන් custom කරලා හදාගන්න පුළුවන් මේ විදිහට. මේ විදිහට අර මේක දැන් page එක අපි මේක මේ page එක භාවිත කරගන්න මේක එහෙම වුණා. වාට අනිත් page එක වෙනස් කරගන්න ඕන, ඒ විදිහ වෙනස් කරගන්න පුළුවන්. හරි, එතකොට මේක මෙතනින් තා පුළුවන්. මෙන්න මේක උඩ click කරපුවාම මේ document to presentation ඒ කියන්නේ ඔයා chat gpt එකෙන් හෝ කියන්නේ generate කරලා document එකක් කරන් හෝ වෙන ඔයාගේ තියෙන document එකක් අර ආදපේක කො මෙතෙන් paste කරලා ඒකේ presentation එකක් ගන්න පුළුවන් මේකෙන්. එතකොට create a presentation about කියන අපේ අර කටින් කරපු එක. එතකොට send as message can help form number දෙන්න ඕන කියලා අන්න ඒ වගේ තියෙනවා. ඊට පස්සේ මේක export to PDF කරන්න ඕන නම් මේක pro එකට යන්න ඕන. ඒ කියන්නේ පොළොරට මාසෙක දීලා මේක ගල ගන්න ඕන මේක export කරගන්න PDF එකක් විදියට. එතකොට මේක presentation එක present කරන්න වෙන්නේ අනිවාර්යයෙන් මේකම තමයි. එතකොට ඒක තමයි මේකේ තියෙන ලොකුම අවාසිය දැනට. එතකොට මේක මෙහෙම දුන්නහම එතකොට මෙන්න මේ share කියන එකෙන් ඔයාලට පුළුවන් ෂේයා කරගන්න ඇක්සස් දීලා මේක ලින්ක් එකක් විදියට. එතකොට මේකෙම තමයි ඔයාලට ප්‍රසන්ට් කරගන්න වෙන්නේ. දැනට තියෙන ලොකුම අවශ්‍යම මේක තමයි. නැත්නම් අනිවාර්යෙන් හොඳ සයිට් එකක් ප්‍රසන්ටේෂන් එකක් ඩෙවලොප් කරගන්න අනිවාර්යෙන් ඔයාලට. එතකොට මේක උන ඩවුන්ලෝඩ් කරත් මේ ෆොටෝ එක උඩ ආවට බුණා මේක ස්කේල් කරලා හදාගන්න ඕන තැනකට. ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් සහවන්දයෙන් ගන්න ලැබෙනවා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.